දිය මස් ගොඩ මස් දඩ මස් රස මොහේන අයට සන්දඩයන් සෝයා මීට් ජනාධිපති පස්සේ මේ රටේ ජනතාව ඇත්ත වෙනස දැක්කා. කෙටි කාලය තුළ අපි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න පටන් ගත්තා. ඒ වෙනස දැන් ජනතාව දකිනවා, තේරුම් ගන්නවා. ඒ විශ්වාසය මතින් ඊට වඩා ශක්තිමත් ජයග්‍රහණයක් මේ පාර්ලිමේන්තු මැතිවරණය ගන්න පුළුවන් කියන විශ්වාසය අපට තියෙනවා. කම්පන දෘෂ්ටිකේ පෞගේ ජනාධිපතිවරණයත් ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරපු දිස්ත්‍රික්කය වුණා. මේ කම්පා දිස්ත්‍රික් ජනතාව අපි තුළට ලැබෙන විශ්වාසය නිසා අපි හිතනවා මේ මැතිවරණයේදී පාර්ලිමේන්තු මැතිවරණයේදී ඊටත් වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන්න පුළුවන්. මෙවර මාලිමාව රටේම ජනතාවගේ ඡන්දයෙන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනගනවා. ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් ඒ දෙකේම ජයග්‍රහණයත් එක්ක මේ රටේ ජනතාවට ආර්ථිකය තුළත් දේශපාලනය තුළත් සැබෑ පරිවර්තනයක් වෙනසක් අපි ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තරගයේ දැනටමත් අපි ජයග්‍රහණය කරලා ඉවරයි. මොකද බොහෝ ප්‍රධානයයි කියාගත්ත විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයෝ මේ මැතිවරණය ඉදිරිපත් වෙන්නේ නැහැ. ගම්බන් ක්‍රිකට් අදේක පේන්න තියෙනවා. ඒකෙම තියෙනවා ඔන්නන්ත පරාජයකට මැතිවරණයට කලින් පත් වෙලා ඉවරයි. ඒ නිසා අපේ ජයග්‍රහණය නියතයි, විශ්වාසයි, ස්ථිරයි. එතකොට බොහොමයි කියන්නේ මේ තාම මොකද ඇඟට දැනුනේ නැහැ කියන. ඇයි ඒ? ඇඟට දැනෙන්නේ නැහැ. මයික් එකට පාත් කරනවා. මයික් එකට පාත් කරන්නේ. පාත් කරනවා. ඇඟට දැනෙච්ච ඒවා ගොඩක් තියෙනවා. ඒ ඇත්තම ගත්තොත් මේක සංක්‍රමණීය කාලයක්. පාර්ලිමේන්තු ශක්තිමත් තත්ත්වයට පත් වුණාම තමයි ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ කෙටි කාලය තුළ අමාත්‍යවරු තුන්දෙනෙක්ගෙන් අපි ගොඩක් දේවල් වෙනස් කරා. පාර්ලිමේන්තු බහුතර බලයකින් තමයි ඇත්තටම ගොඩක් දේවල් දීර්ඝකාලීන බලපවත්වන දේවල් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වෙනුවෙන් දැන් මේ අපරලයි. නමුත්වා දැන් අපිට පේනවා මේ ජනාධිපතිවරණය වගේම මේ දැනුත් විපක්ෂයේ යම් පිරිස් සුළු දේවල් ලොකු කොට ප්‍රමණ කාලයක් යනවා. මේකට ඔබතුමාලා තාමත් හරියට මුහුණ දෙන්නේ නැහැ වගේ. තාමත් ඔබතුමාලත් ඒ සුළු දේවල් කරනවා වගේ පේනවා. ඉතින් කියන්න දෙයක් නැති වුණාම මේචර නැති වුණාම පුංචි පුංචි දේවල් අල්ලගෙන ලොකුවට දඟලන ඒවට අපි සැලෙන්නේ නැහැ. ඒව ජනතාව බාරගන්නේ නැහැ. ප්‍රතිපත්ති මේ වශයෙන් අපි ඉතා ශක්තිමත් කරගෙන ඉන්නවා. ඉතින් අපේ විරුද්ධවාදීන් කර කියා ගන්න දෙයක් නැති තත්ත්වයකටපත් වෙලා බංගලොත් වෙලා ඔය පුංචි පුංචි දේවල් අල්ලගෙන කෑ ගන්න හදනවා. ඒවයි මෙන්න ඒගොල්ලෝ තවත් හැල් වෙන්න එක පමණයි. දහසක් රට රැකියා සිහින සැබෑ කළ මානි ඉන්ටර්නැෂනල් කැලණිය. ඔබතුමා හිටපු ඇමතිවරු විස්සක්ම අයින් වීම මං හිතන්නේ ඇඟට දැනෙන්නම ඕන නේද? තෙම්මිල 100ට තෙම්මිල 20 ගණකින් අඩු වුණාම ඇඟට දැනුණා, හරිද දැනුණා. ඉතින් පෞර සානාධාරය එනකොට, ජීවර සානාධාරය ලැබෙනකොට තවත් ඇඟට දැනෙනවා. තෙම්මිල අඩු වීම අපේ ජීවන වියදම ගොඩක් අඩු වුණා. පැහැදිලිව ඇත්තටම ගත්තොත් සහල් ඒකාධිකාරයක්, ඒ වගේම සමහර භාණ්ඩවල ඒකාධිකාරයක් තියෙනවා. ඒ නිසා මිල තීරණය කරන්නේ ඉවෙන ඒකාධිකාරි බලින් කියන අය. ඒවා වෙනස් කරන්න පුළුවන්, වෙනස් කරනවා අපි අනිවාර්යෙන්. ඉදිරි කාලය තුළ ඒ සදා ශක්තිමත් පියවර අපි අනිවාර්යෙන් ගන්න. ඒකම මේ විතර ඒකාධිකාරයක ප්‍රවත්තගෙන යන උනගමන. ඒක අත්මන් පාලනය අපහසුතාවයකට පත් කරන්න කියලා තමයි අපි දකින්නේ. කොහොම වෙන්නේ? විතර උනේ ඒක නෙමෙයි ඇත්තටම. පහුගිය දවස්වල විතර මිල අඩු වුණා. 22ට 23ට විතර අඩු වුණා. විතරයක් නිෂ්පාදනය කිරීම සඳහා සුළු නිෂ්පාදකයන්ට රුපියල් 22ක් 25ක් විතර වියදම් වෙනවා. මහා පරිමාණ විතර නිෂ්පාදකයන්ට රුපියල් 28ක් 30ක් විතර යනවා. ස්ටේට අඩු වුණාම ඒගොල්ලන්ට වෙච්ච පාඩුවත් එක්ක මේ හැමෝම මසට විකුණන්න පටන් ගත්තා. ඒක මසට විකුණාම එක පාරකටම ඉඟියක් ඇති වුණා. ආයෙත් විතර දෙන්න වැඩි වුණා. නමුත් දැන් ඒ වැඩි වෙච්ච එක තව සතියකින් දෙකේ අනිවාර්යෙන් අඩු වෙනවා.
මොකද පොකුල් කටව නැති ප්‍රමාණයට තියෙනවා ඒකත් එක්ක සතියකින් විතර නැවත විතරට අඩු වෙන බව පෙන්නනවා මොකද දැන් අර අපිට ඊ දැක්ක විශාල වශයෙන් නැවත ණය ගන්නවා කියලා යම් භාවයක් කරනවා එහෙම දෙයක් තියෙනවද අපි අලුතෙන් කිසිම ණයක් ගත්තේ නැහැ දැනට අපිට ආධාර ලැබෙනවා තියෙනවා අදත් ඇමරිකාස ජනපදයේ විශේෂ සාකච්ඡාවක් සමත්තා පවර් එක ජනාධිපතිතුමා පවත්වන අවසන් තරාතිරේ සූම් සාකච්ඡාවක් යොවුන් දැනටමත් අපිට කියලා තියෙනවා අලුතෙන් අපිට රටට ආධාරයක් දෙනවා කියලා එවැනි ආධාර ගොඩක් ලැබෙනවා ආසියානු සංගම බැංකුව ඒ වගේම ජපානයේ ජයිකා ආයතනය එවැනි ආයතන හරහා රාජතාන්ත්‍රික සම්බන්ධතා නැහැ කියලා දවස්වල ඈකෝ ගෙරුවා මේ කෙටි කාලය තුළ ලෝකේ හැම රටක්ම ඒ වගේම ජාත්‍යන්තර සංවිධානයක්ම අපේ රටට ආධාර දෙන්න අපිත් එක්ක එකට කටයුතු කරන්න දැන් අත්දැකීම් තියෙනවා ඒකෙම පේනවා ඒ අයගේ සහභාගිත්වය අපිට තියෙනවා ඩොලර් එකත් අනලිකුස මහත්තය කිව්වා එයා වැරදුනොත් ඩොලර් එක 400 නගිනවා කැස් සිංහල කුපුරන ඒ මොකක්වත් දුන්නේ ඩොලර් එක 293ට බැස්සා එයා අතරම ගත්තොත් ඒක අනිත් පැත්ත උන්නේ ගෑස් උනේ නැහැ ඒ නිසා කියපු දේවල් මම ඉල්ලෝ දැන් බොරු වෙලා තියෙනවා එකටි කාලය තුළ ගොඩක් වෙනස්කම් ජනතාවට අත්දැකීම ලැබුණා. දැන් මේ මොහොතේ ලෝකේ පුරා විශ්වයා ඉන්න ශ්‍රී ලාංකික සමිතිය ආධාර වශයෙන් මේ රට ගොඩනගන්න මුදල් ලැබන්න කලතුම් කරලා තියෙනවා. ඒකට මොකද්ද රජය වැඩපිළිවෙල? විදේශගත ලාංකිකයෝ ඇත්තටම පණිවිඩ ලැබනවා ඒගොල්ලන්ගේ අනුග්‍රහය දායකත්වය මේ රට ගොඩනගන්න දෙන්න සූදානම් කියලා. ඒ සඳහා වෙච්ච නීත්‍යානුකූල අරමුදලක් සකස් කරන්න ඕනේ. එහෙම නැතුව අපි එකපාරටම එවන්න කිව්වට ඒ මුදල් කොහොමද ලැබෙන්නේ ඒ වගේ වෙන්නත් ඕනේ ජනතාවට විවිධ පේන ආකාරයට ඒවා පාවිච්චි වෙන්නත් ඕනේ ඒ සඳහා වෙච්ච නෛතික කටයුතු අවසන් වුණාම ඒ අරමුදල පිළිපදලා එයට අපි අවස්ථාව ලබා දෙනවා රට වෙනුවෙන් තමන්ගේ දායකත්වය ලබා දෙනවා